වෘශ්චික ලග්නේ අයට හොඳ ග්‍රහ ගෝචරයක් තියෙනවා. මේ රාහු පස්වැන්නේ යන නිසා කේතු යනවා 11 වැන්නේ. මේ කේතු 11 වැන්නේ යන නිසා ඔබට හිතපු නැති විදිහට ආදායම් මාර්ගය ඇති වෙනවා. ඉල්ලුමක් ඇති වෙනවා. වටිනාකම වැඩි වෙනවා. විවේකයේ නැත්තරම නැති වෙනවා. මොකද මේ කේතු 11 වැන්නේ ඉතාම බලවත්. බලවත් නිසා ඔබට ආදායම ගැන කියන තැනට මෙයා ගියෙන් පස්සේ පිරිස් බලයක් ඇති වෙන්නත් ආදායම් තත්ත්වය යහපත් වෙන්නත් හේතු වෙනවා. ඊළඟට මේ පස්වෙනි භාවයේ කුජ ගමන් කරනවා. කුජ රාහු. දැන් කුජ රාහු ගමන් කරන කාල සීමාව තියෙනවා. ඒ නිසා මේ මාසයේ කාලය තුල අර තමන්ගේ හැඟීම් උද්දීපනය වෙන වැඩි. ලෞකික සැප කෙරෙහි ලොල් බවක් වැඩි වෙන ගතිය වැඩි. ඒ නිසා අර විනෝදකාමී අදහස් ඇති වෙන ගතිය වැඩි. ඉතින් ඒක පාලනය කරගෙන තැනට සුසු විදිහට විවාහකයට ක්‍රියාත්මක වුණාට ඒක කිසි දෝෂයක් නැහැ. හැබැයි විවාහ නොවිච්ච අය විවාහ නොවිච්ච අයට මේක හොඳ නැහැ. ඉතින් ඒ නිසා හිත අවුල් වෙලා වැඩ කරන්න ඉදිරිපත් වෙනවා. ඉදිරියට වෙලා කිසිම වග විභාගයක් නැතුව වගේ විභාගයක් නැතුව තමන්ගේ ආශාවන් තෘප්තිමත් කරගන්න ගිහිල්ලා අම්බානකට කණ්ඩත් වෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්නට මේක අඹු සැමියන්ට හොඳයි, විවාහකයට හොඳයි, එහෙම නැති අයට ටිකක් කල්පනාවෙන් කටයුතු කරන්න. ඒ වගේම තමයි බුද 6 වැන්නේ යන නිසා. 6 කියන්නේ බඩ, ආහාර ජීර්ණ පද්ධතිය. බුද සීතලයි. මේ සීතල ග්‍රහයක් මෙතන යන නිසා ආමාශයේ තෙත ගතිය වැඩි වෙනවා. ආමාශයේ තෙතගතිය වැඩි වුණොත් දිරිවීමේ ශක්තිය අඩු වෙනවා. ඉතින් ඒ නිසා අපි මේක හොඳට අවබෝධ කරගෙන තමන්ට දිරවන්න පුළුවන් ආහාර පාන රටාවක් හදාගෙන කටයුතු කරන්න මේ ටික දවසයි බුද මෙතන ඉන්නේ. ඊළඟට සනි චන්ද්‍ර යෝගය 4 වෙන්නේ. එතකොට 4 කියන්නේ අම්මා ගැන, 4 කියන්නේ දේපල ඉඩකඩම් ගැන, 4 කියන්නේ නිවාස ගැන. මේ මෙතන සඳු යෝග වෙනවා. සෙනසුරුට, දුකට අධිපති සෙනසුරුට කුම්භ රාශියේ මේ දෙවෙනිදා තුන්වෙනිදා හතරවෙනිදා වෙනකොට. එතකොට පළවෙනිදායින් පස්සේ ඉඳලම් මේ සනි චන්ද්‍ර යෝගේ ක්‍රියාත්මකයි. මේ නිසා මෞකාරක සඳු සෙනසුරුගෙන් පීඩා වෙන්න හේතු ඉඩකඩ වැඩි. ඉතින් ඒ නිසා අපි දන්නවා එහෙනම් මේ ජන්මපත්‍රයේ මේ කියන ග්‍රහ ගෝචරය, එහෙම නැත්නම් අපේ මේ සූර්ය සඳ අපේ මේ වැඩසටහන ඇස්ට්‍රෝලයින් ප්‍රෝග්‍රෑම් එක බලුවොත් ඒගොල්ලන් දැනුවත් වෙනවා. ඒගොල්ලන් දැනුවත් වෙනවා අපි මෙන්න මේ දවස් දෙකමාර ගත කරන්න ඕනේ මේ විදිහට. මේ විදිහට ගත කරන අපි සීලයක් ආරක්ෂා කරගෙන කටයුතු කරන්න. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා මේ ශිල්පදේ ආරක්ෂා කරගන්න. කාමේසුමි ඉච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදි. මේ ශිල්පදේ ආරක්ෂා කරගෙන කටයුතු කරන්න. ඉතින් එහෙම වුණොත් මේ දවස් දෙකමාර ඇඟට නොදැනි කටයුතු කරන්න පුළුවන්. නමුත් තමන්ගේ කාර්ය බහුලත්වය නිසා හෝ යම් මානසික පීඩා ඇති වෙනවා. ඒක කල්මනා කරගෙන කටයුතු කරන්න. රවි, ගුරු, සිකුරු මේ තුන් දෙනාම 7 වෘෂභ රාශි. මේක හොඳයි. මේ රවි 7 යනකොට නම් පොඩ්ඩක් කේන්ති යන වැඩ සිද්ධ වෙයි, බඩේ උෂ්ණත්වය වැඩි වෙයි. නමුත් ගුරු සිකුරු දෙන්න හොඳයි. ගුරු සිකුරු 7 යනකොට දෙන්න දෙමල්ලන්ගේ සමගිය වර්ධනය වෙයි, දෙන්නට ආදායම් තත්ත්වය යහපත් වෙයි. බොහෝ වෙලාවට කලින්ට වඩා ඇයි හොඳයි පවත්වගෙන යන කාල පරිච්ඡේදයක් බවට පත් වෙයි. මොකද ගුරු සිකුරු 7 යන නිසා. මේවත් එක්ක අපේ දසා කොහොමද යන්නේ, අතුරු දසා කොහොමද යන්නේ, වි දසා සූක්ෂම දසා කොහොමද යන්නේ කියලා ජන්මපත්‍ර පරීක්ෂාව කියලා හිත හදාගෙන හරියටම තොරතුරු දැනගන්න. හරියටම තොරතුරු දැනගෙන ජීවන ගමන යන්න පුළුවන් උස්සික ලග්න හිමියන්ට සැබවින්ම මේ මාසයේ භාග්‍යවන්ත මාසයක් බවට පත්වේ.